ඉතින් වත් කැමතිද දවස රුපියල් 3000ක් 5000ක් වගේ අතර ගානක් හොයන්න ඔය පොඩි පොඩි දේවල් කරලි වෙලා. ඒ කියන්නේ part time job එකක් වගේ කරලා. ඉතින් වත් එහෙම කැමති කෙනෙක් නම් ඔන්න අදගෙනා video එක ඔයාලට තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් මම ගොඩක් video වල කියනවා වාගේ skill එක අඳුනගන්න, වාගේ skill එක මත develop කරගෙන ඉවරලා මේ වගේ දේවල් කරන්න කියලා එක එක platform ගොඩක් මම ඔයාලට try කරන්න කියලා දීලා දෙනවා. ඉතින් බහුතරයකට තමන්ගේ skill එකවත් හොයාගන්න බෑ. ඉතින් හරියට වැඩේ කරගන්න නෑනේ. ඉතින් මං හිතුවා අද video එක හරහා තමන්ගේ skill එකත් ඔන්න අද video එකෙන් මම ඔයාලගේ හොයලා දෙනවා. කියන්නේ තමන්ගේ skill එකකුත් හොයලා දෙනවා කියන්නේ skill එක හදලා දෙන්න යන්නේ. ස්කිල් එකකුත් හදලා දීලා ඒක හරහා වැඩ කරන්න ප්ලැට්ෆෝම් එකකුත් හදලා දීලා ඒ විතරක් නෙමෙයි ඒ ප්ලැට්ෆෝම් එක හරහා සාර්ථක වෙන හැටිත් කියලා දීලා තමයි ඔන්න අද වීඩියෝ එක නතර කරන්න යන්නේ. ඉතින් කිසිම කෝස් එකක් නැහැ, කිසිම මුදලක් අය වෙන්නේ නැහැ, කාගේවත් දේවල් වලට ජොයින් වෙන්න ගෲප් වල ඒව කිසි දෙයක් නැහැ. අද මේ වීඩියෝ එක ඉතාමත් පුංචි වෙලාවයි තියෙන්නේ. මෙන්න මේ වීඩියෝ එක හරහා ඔයාගේ ස්කිල් එකකුත් ඩෙවලොප් කරලා දීලා ඒ ස්කිල් එක මත වැඩ කරන්න ප්ලැට්ෆෝම් එකකුත් කියලා දීලා ඒ ප්ලැට්ෆෝම් එක වගේ සාර්ථක වෙන හැටිත් කියලා දීලා තමයි අද මම මේ වීඩියෝ එක නතර කරන්න යන්නේ. එනදි තාත් කතා කරලා ඉන්න ඕනේ. දැන්ම දාන්න ඔය පහළින් ලයික් බටන් ප්‍රෙස් කරලා වීඩියෝ ලයික් එක. අපි ඉක්මනින්ම මේ වීඩියෝ එකට ගිහින් අපි කතා කරමු කොහොමද මෙන්න මේ කරා සාර්ථක වෙන්නේ කියලා. වාගේ ස්කිල් එකක් හදාගන්නේ කොහොමද? ඒ කරා සාර්ථක වෙලා මුදල් උපයන්නේ කොහොමද කියලා අද මේ වීඩියෝ කරා අපි කතා කරමු. එහෙනම් තාත් කතා කරන උර අපි යමු වීඩියෝ එකට. හරි අපි එනම් මෙහෙම වැඩේට බහිමුකෝ. ඒ කියන්නේ දැන් මම අද වීඩියෝ කරා ඔයාලට කියලා දෙන්න යන්නේ ග්‍රැෆික් ඩිසයිනින්. මෙන්න මේ ග්‍රැෆික් ඩිසයිනින් ගැන ඔයාගේ ස්කිල් එක හදන්න තමයි යන්නේ. දැන් ඉතින් ඔන්න ග්‍රැෆික් ඩිසයින් කියව ගමන් මතක් වෙනවා අනේ මට හොඳ කම්පියුටර් එකක් නැහැනේ. ලොකු ස්පෙක්ස් තියෙන ලැප්ටොප් එකක් නැහැනේ. හොඳ කම්පියුටර් එකක් නැතුව මම කොහොමද මේ කරන්නේ? ඉතින් මට කැමරාවක්වත් නැහැනේ. ඔන්න ওই වගේ දේවල් තමයි ඔලුවට එන්නේ නේද? ඉතින් එහෙම එන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලට normal phone එකක් තිබ්බත් වගා සාමාන්‍ය කියන්නේ normal කියන්නේ ලොකු ස්පෙක්ස් ඕනේ නැහැ. සාමාන්‍ය නිකන් ටච් ෆෝන් එකක් තිබ්බනම් හොඳටම ඇති. ඒකත් වගා ඉගෙන ගන්න ළමයෙක් නම් වගා ටැබ් එකක් තියෙනවා නම් ස්ටුඩන්ට්ස් කෙනෙක්ට නිකන් normal ලැප් එකක් තිබ්බත් මේ කොහොමද තිබ්බත් වාට මේ වැඩේ කරන්න පුළුවන්. වාට graphic designer කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අද video කරා මම ඔයාලට කියලා දෙන්න යන්නේ අන්න එක තමයි. ඉතින් දැන් ඔයා ගන්නකෝ සාමාන්‍යයෙන් graphic designer කෙනෙක් වුණා නම් ඔයාලා හිතන්න ඕන දැන් අපි දැන් Photoshop course එකක් වගේ කරන්න ඕන. Photoshop ඉගෙන ගන්න ඕන. ඉතින් මේ Photoshop Color Draw වගේ software එකක් ගත්තොත් ටිකක් complex නේ. ඉතින් මේවත් එක්ක වැඩ කරන්න ටිකක් අමාරුයි. ඉතින් ඔයා හරියට ඉගෙන ගන්න ඕන සෑහෙන කාලයක් විතර වැය කරන්න ඕන. ඉතින් එහෙම නැතුව ඊටම සරලව ඉගෙන ගන්න වැඩ කරන්න බෑ. ඉතින් ඒකට හොඳම software එක තමයි ඔයාලට තියෙන හොඳම app එක Canva එක. ඉතින් ඔයාට පුළුවන් නම් Canva එක හරහා මේ වැඩ ටික කරන්න ඊටමත් පහසුවෙන් කාලෙත් ඉතිරි කරගෙන ඕනම පුංචි ළමයෙක්ට උනත් තේරෙන විදිහට මේ Canva එකේ වැඩ කරන්න පුළුවන්. මොකද template එකත් හදලා දීලා. ඒකට අවශ්‍ය කරන text එකත් දීලා. intros, videos, reels ඕන එකක්. ඔයාට කැමති එකක් ඒ විදිහට ඔයාට customize කරලා හදන්න පුළුවන්. ඉතින් අද video එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් මේ Canva කියන software එක use කරලා ඉවරලා graphic designer කෙනෙක් වෙන්නේ කොහොමද? මේ graphic designer කෙනෙක් කියලා දැන් Canva එකෙන් ඔයා post හදනවනේ. එතකොට ඒ වගේ කොහොමද මුදල් උපයන්නේ? මේ කරා මුදල් උපයන ක්‍රමයක් තියෙනවද? ඉතින් අන්නේ දේවල් ගැනත් දැන් මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මතක තියාගන්න ඔයා මේ graphic design ඉගෙන ගන්නවා කියන්නේ දැන් ඔයාගේ skill එකක් තමයි develop වෙන්න යන්නේ. මේකෙන් ඔයාට part time job එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේ part time jobs ගත්තාම එකක් නෙමෙයි මම ඔයාලට jobs 4-5ක්ම කියලා දෙනවා. මේ කැමති එකක් ඔයා try කරන්න පුළුවන්. මේ සේරම try කරලා ඉවරලා සේරම සාර්ථක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේවා එකක් හරි සාර්ථක කරගන්න පුළුවන්. හරි දැන් ඉතින් අපි ඉස්සෙල්ලාම කතා කරමු මේ Canva කියන software එක use කරලා ඉවරලා අපි කොහොමද graphic designer කෙනෙක් විදිහට දැන් ඔන්න ඔයා graphic designer කෙනෙක් විදිහට හිතන්න ඕන හරිද? ඉතින් graphic designer කෙනෙක් විදිහට අපි කොහොමද customer කෙනෙක්ට post එකක් හදලා දෙන්නේ? මේ කරා අපිට කැමති විදිහට thumbnail එකක් හදන්නේ කොහොමද? Facebook post එකක් හදන්නේ කොහොමද? Instagram post එකක් හදන්නේ කොහොමද? එහෙම නැත්නම් wedding card එකක්, invitation card එකක් මෙන්න මේ වගේ දෙයක් එහෙම නැත්නම් 5 එකකට දාන්න gig එකක් වගේ දෙයක් ඔයාට create කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් අපි ගමු දැන් මේ photo පැත්තනේ. ඒ පැත්තෙන් එහාට ගිහින් ඉවරලා video පැත්ත ගත්තොත් YouTube videos, Facebook videos, ඒ වගේ තමයි reels, මෙන්න මේ වගේ දේවල්, YouTube shorts, TikToks, මෙන්න මේ වගේ දේවල් හදන්නේ කොහොමද? මේ සේරම වට මේ Canva එකේ software එකෙන් කරන්න පුළුවන්. ඉතින් ලොකු දේවල් ඉගෙන ගන්න නෑ කිව්වනේ. හරි ලේසි දේවල් තියෙන්නේ. විනාඩි 5ක්වත් යන්නේ. ඔයා හිතනවට වඩා හොඳ export එකක් වට මේකෙන් ගන්න පුළුවන්. හොඳ creative videos හදන්න පුළුවන්. හරි දැන් එන අපි බලමු ඉක්මනින්ම Canva එකට ගිහිල්ලි වෙලා අපිට කැමති විදිහට design එකක් දාගන්නේ කොහොමද කියලා. එතකොට දැන් graphic designer කෙනෙක් විදිහට ඉතල හොඳට creative වෙන්නයි තියෙන්නේ. හරි දැන් එනන් යන්නම් මම මගේ computer එකට. ඉතින් වාට මේකට computers ඕනේ නැහැ. වාගේ smart phone එකක් තිබ්බත්, tab එකක් තිබ්බත්, laptop එකක් තිබ්බත්, computer එකක් තිබ්බත් මේ ඕනම device එකකින් වාට මේ Canva කියන software එක use කරන්න පුළුවන්. ඉතින් වාට කරන්න තියෙන Google එකේ search කරන්න www.canva.com කියලා. ඊට පස්සෙ වාට පුළුවන් මේ Canva කියන website එක open කරගන්න. හරි දැන් මාත් එනන් open කරගන්නම්. අපි නම් බලමු කොහොමද මේකෙන් graphic design එකක් දාලිවල්ලා තමන්ට කැමති විදිහට ප්‍රොජෙක්ට් එකක් හදාගන්න කියලා. ඉතින් දැන් මාත් ඔයාලට මේ වීඩියෝ එකේ පෙන්වන්න sample project එකක් හදන්නම්. ඉතින් මම Google එකේ search කරනවා www.canva.com කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට පේන තියෙන enter කරාට පස්සේ මට මෙන්න මේ වගේ Canva එකේ website එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක account එකක් හදාගන්න යාලුවනේ ඉස්සෙල්ලාම ඔයාලා නිකන් සාමාන්‍ය විදිහට sign up වෙන්න තියෙන්නේ. ඉතින් මේකෙදි මතක තියාගන්න free version එකක් වගේ paid version එකකුත් තියෙනවා. ඉතින් මම මේනකොට paid version එක අරන් තියෙනවා. ඔයාලට පේන තියෙන account එකක් උඩ තියෙනවා. ඉතින් ඔයාගේ යාළුවෙක් අරන් තියෙනවා නම් ඔයාට paid කරන්න ඕනේ නැහැ. ඒ යාළුවා හරහා ඔයාට invite එකක් දාලිවල්ලා nominal එක use කරන්න පුළුවන්.
ඉතින් මේක අපිට බලාගත්ත එක ටෙම්ප්ලේට් එක වෙනම ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේකට ගියාට පස්සේ වාට එක එක ಜಾති වාට වීඩියෝ ක්ලිප්ස් හදන්න රීල්ස් හදද්දි YouTube වීඩියෝස් වලට ගන්නවා YouTube වලට ඉන්ට්‍රෝ ඒක තමයි එක එක විදිහට ගන්න පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් ඒක තව ෆොටෝ ග්‍රැෆික් ඩිසයින් පැත්තෙන් ෆොටෝ වගේ දේවල් හදනවා නම් ඒවට අවශ්‍ය කරන ටෙම්ප්ලේට් ඒ වගේම තමයි ඔය 5 එකට ගිග් එකක් වගේ හදනවා නම් ඒවට අවශ්‍ය කරන ටෙම්ප්ලේට් වගේ දේවල් අපිට මේක හරහා බලා ගන්න පුළුවන්. ඉතින් එක එක ಜಾති ටෙම්ප්ලේට් අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මම ඔයාලට සරල උදාහරණයක් විදිහට අරගෙන ඉවරලා දැන් මම ඔයාලට පෙන්වන්නම් දැන් මම උදාහරණයක් විදිහට කරලා පෙන්වන්න මේ ප්‍රොජෙක්ට් එක. ඉතින් මම මේක සර්ච් කරන්න YouTube thumbnail කියලා. ඉතින් අපි දැන් මේක ගන්න දන්නේ YouTube thumbnail එකක් හදන්න අවශ්‍ය කරන ටෙම්ප්ලේට් එකක්. ඉතින් ඔන්න මෙතනින් ආව YouTube thumbnail template කියලා ඔප්ෂන් එකක්. ඉතින් අන්න සිලෙක්ට් කරාට පස්සේ වාට පේනවා ඇති YouTubers ලාට ඕන කරන YouTube thumbnail. ඉතින් හදන්න ඕන කරන ටෙම්ප්ලේට් ඇති තරම් මෙතනට බලා ගන්න පුළුවන්. ඉතින් මේ කැමති එකක් Tamanට කැමති විදිහට කස්ටමයිස් කරලා ඉවරලා අපිට එඩිට් කරන්න පුළුවන්. ඉතින් දැන් මම ඔයාලට sample එකක් විතර ගන්න එකක් select කරලි ඉවරලා මම ඔයාලට පෙන්වන්නම්. ඉතින් ඔයාලට පේනද මේ travel වලට ඊට පස්සේ tech වලට මේ වගේ එක එක ඒවා තියෙනවා. ඉතින් මම මෙන්න මේක ගත්තා. දැන් මේක ගත්තොත් එහෙනම් මට බලාගත්තා මේ මේකට sample වගේවත් යටින් දීලා තියෙනවා. මේ වගේ කැමති එකක් වඩා use කරන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි මෙන්න මේක ගත්තොත් එහෙනම් YouTube size එකට තියෙන්නේ full customize කරපු template එකක්. ඒක තමයි මේක edit කරන්න download කරන්න පුළුවන් ඕනම තැනක publish කරන්නත් පුළුවන් කියලා තියෙනවා. ඉතින් මම මේ customize කියන බටන් එක click කරලා password පේනදි දැන් මේ මෙන්න මේ post එකේ අපිට මේ ඕන එකක්. ඉතින් මේ තියෙන picture එකද මේ තියෙන text ද ඕන එකක් මාරු කරන්න පුළුවන්. ඉතින් වාඩ පේන design text ඒ වගේ තමයි brand upload draw මෙන්න මේ වගේ option ගණනාවක් මේකේ තියෙනවා. ඒක තමයි photo එකක් වගේ click කරොත් එහෙනම් වාඩ පේනදි copy කරන්න paste කරන්න මේකට ඊට පස්සේ මේ තියෙන icon delete කරන්න layer set කරන්න ඒක තමයි මේකට වාට දැන් මේ තියෙනවා lock unlock කරන්න ඔන්න ওই වගේ ගොඩාක් වැඩ කෑලි ටිකක් වාඩ මේකේ දාන්න පුළුවන්. ඉතින් දැන් අපි පොඩ්ඩක් මේක ඩිසයින් කරලා ගමු. ඉතින් මම මේක වෙනස් කරන්න යන්නේ. මෙතන මේ අප්ලෝඩ් වලට ගියාට පස්සේ දැන් ඔයාලට පේනද දැන් මම මෙතන ෆොටෝස් දෙකක් අරන් දිනවා. මම මේක අරගෙන ඉවරලා මෙන්න මේ ෆොටෝ එක උඩ මෙන්න මෙහෙම අතරිනවා. දැක්කද? අර ෆොටෝ එක අයින් වෙලා මගේ ෆොටෝ එක මෙතන ඩ්‍රැග් වෙනවා. ඉතින් හරිම ලේසියි. ඉතින් අර ෆොටෝෂොප් වල වගේ ලොකු දේවල් කරන්න දෙයක් නැහැ. ඉතින් දැන් මම මේ ටෙක්ස්ට් එක මාරු කරන්න. ඉතින් ටෙක්ස්ට් එක උඩ ක්ලික් කරලා ඉවරලා ඩිලීට් බටන් එක ක්ලික් කරපු ගමන් ඒක ඩිලීට් වෙනවා. ඉතින් ඔයා කැමති විදිහට වාට මේකේ තියෙන ඕනම ඔප්ෂන් එකක්, ඔය කියන්නේ ඕනම අයිකන් එකක් එහෙම කරලා ඉවරලා වාට කැමති විදිහට මේක කස්ටමයිස් කරන්න පුළුවන්. ඉතින් දැන් මම මේ sample thumbnail එක හදන්න යන්නේ මගේ travel channel එකට. ඉතින් එහෙනම් මම travel channel එකේ name එක මෙතන type කරගත්තා. ඉතින් ඊට පස්සෙ වාට පුළුවන් මේ කැමති ගානට size එක එහා මෙහා කරලා මේකේ පැත්ත කැමති විදිහට කරකලිවල වාට හදන්න පුළුවන්. ඒක තමයි දැන් මේ වගේ text එකක් මේ තියෙන විදිහම ගන්නවනම් වාට කරන්න තියෙන්නේ text එක click කරලා එතන dot 3 click කරාට පස්සේ මේකේ යටටම ගියාට පස්සෙ වාට බලාගන්න බලන lock කියලා තියෙන option එක. එතනින් ගිහිල්ලිවල වාට බලාගත්තා කිමෙන් lock එක unlock කරන්න තියෙනවා. එහෙම නැත්නම් අර උඩිනුත් කරන්න පුළුවන් position කියලා තියෙන්නේ. ඉතින් ඒකට ගිහිල්ලා ඉවරලා ඒක unlock කරාට පස්සේ වාට ඊට පස්සේ පුළුවන් මේ තියෙන text එකේ style එකෙන්ම වා කැමති එකක් මෙතන type කරන්න. ඉතින් මම හිතන්නේ queue වෙන්නේ කියලා දැම්මා. ඊට පස්සේ ඔන්න යට text එකත් unlock කරගලි ඉවරලා දැන් මම මෙතන දානවා live stream කියලා. ඉතින් ඔන්න දැන් live එකක් යන්නේ. ඉතින් ඇත්තටම live එකේ ඉන්නේ නැහැ. මම මේ post එකක් හදන්නේ. ඊට පස්සේ වාට පුළුවන් මෙතනින් unlock කරලා දැන් මම මෙතන මේ channel name එක දුන්නේ හැකි. ඉතින් එතනින් මම ඒ channel name එකේ තව කොටසක් ඕනේ නැතිනම් ඒක අයින් කරලි ඉවරලා තියෙන time එක දානවා. ඉතින් ඔන්න හවස 6ට තමයි live එකේ ඉන්නේ. ඔන්න වැඩ සේරම දැන් ඉවර කරලායි තියෙන්නේ. ඉතින් ඔන්න දැක්කනේ. ඉතම සරල මම මේකේ post එකක් හදාගත්තා. ඉතින් උඩ තියෙන share කියන icon එකට ගියාට පස්සෙ ඔයාලට පේන download කියලා icon එකක් තියෙනවා. ඉතින් අන්න එකට ගියාට පස්සෙ ඔයාලට select කරන්න පුළුවන් file type එක. ඉතින් JPG, PNG ඊට පස්සේ PDF standard එකකින් ගන්නවා නම් ඒ කැමති එක select කරන්න පුළුවන්. ඉතින් මම PDF එක select කරලි ඉවරලා මෙන්න මෙතනින් මේක download කරගන්නවා. ඉතින් ඔන්න දැන් මගේ gallery එකට මේක download වුණා. හරි දැන් අපි කියලා මේක open කරලා බලමු. ඉතින් දැක්කනේ විනාඩි 5ක්වත් ගියේ නෑ මම thumbnail එක හදලා ඉවරයි. කොහොමද ක්වොලිටි එක? ඉතින් ඔන්න ඔය විදිහට අපිට එක එක විදිහට ප්‍රොජෙක්ට් හදාගන්න පුළුවන්. ඉතින් දැන් මම ඔයාලට sample project එකක් හදලා පෙන්වුවා. ඉතින් ඔයාලට පේනති ගොඩාක්ම පහසුයි මේ Canva එක හරහා වැඩ කරන්න. ඉතින් Photoshop වගේ ඉගෙන ගත්තොත් එම් වාට background එක photos retouch කරන්න, text දාන්න අනම් මනම් වාට color grading මුල ඉඳන් සේරම ඉගෙනගෙන ඉවරලා ලොකු process එකක් තියෙනවා. වාට course එකක් follow කරලා නැත්තම් YouTube videos බලලා ඉවරලා tutorials ඉගෙන ගන්න දේවල් වලින් සෑහෙන්න අමාරු වෙනවානේ. වාට ෆෝන් එකක් වගේ තිබ්බොත් ඒත් කරන්න වෙන්නේ නැහැ. Photoshop වගේ කරොත් එහෙම. ඉතින් color draw කරන්න උඩ computer එකක්වත් ඕන. ඉතින් Canva කියන software එක තියෙනවා නම් වාට smartphone එකෙන් උනත් වැඩේ කරන්න පුළුවන් නේ. ඉතින් මං හිතනවා දැන් වාට මේ Canva කියන software එක use කරලි බලලා මේ වගේ post එකක් graphic design එකක් දාගන්න හැටි දැන් වාට හොඳ idea එකක් ගිහිල්ලා ඇති කියලා. ඉතින් මේ වෙද්දි ඔන්න දැන් වාට graphic designer කෙනෙක්. ඔන්න දැන් වාට skill එකක් හදලා දීලා තියෙන්නේ. දැන් වාට creative වෙන එක විතරයි කරන්න තියෙන්නේ. ඔයාගේ mind එකෙන් ඔයාගේ මොලෙන් හොඳට කල්පනා කරලා ඔයාගේ knowledge එක use කරලා දෙයක් දැක්කාම ඒක හොඳ ක්‍රියේටිව් විදිහට හදන්න පුළුවන් මයින්ඩ් එක හදාගත්තොත් වාට පුළුවන් හොඳ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් ඉදිරියට ඉස්සරහටම යන්න. හරි දැන් අපි බලමු එනම් කොහොමද මේ ග්‍රැෆික් ඩිසයින් නැත් දැන් දාගත්ත කියලා ඩක් වෙන්නේ නැහනේ. වා ග්‍රැෆික් ඩිසයින් කෙනෙක් උනාට වැඩක් නැහැ. මේ කරා ජොබ් එකක් හොයාගත්තේ නැත්තම් දැන් මං කියලා දෙන්නම් මේ කරා ජොබ් එකක් කරන්නේ කොහොමද කියලා. ඉතින් දැන් වා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදියට මේකෙන් හදාගත්ත කියන එක එක ක්‍රියේටිව් විදිය ප්‍රොජෙක්ට්. ඉතින් දැන් මං ඔයාලට කියලා දෙන්නම් ඒවා සෙල් කරන විදිය.
ඉතින් මේක එක එක පැති තියෙනවා මම දැන් මේ පැති සේරම කියන්නම් ඔයා එකක්වත් මග අරගන්න නැතුව සේරම අහගෙන යන්න ඊට පස්සෙ බලන්න ඔයාට හරින පාත් එක මොකද්ද ඔයාට මොන පැත්තෙන් වැඩ කරොත්ද සාර්ථක වෙන්න පුළුවන් කියලා ඉතින් දැන් මම ඔයාට ඒක එක්ස්ප්ලেইন කරලා දෙන්න ඔයා අනිවාර්යෙන් මේව බල්ලිවලා මේවා එකක් ඔයා සිලෙක්ට් කරගන්න ඉතින් පළවෙනි එක පළවෙනි ප්ලැට්ෆෝම් එක මොකද්ද පළවෙනි ප්ලැට්ෆෝම් එක තමයි 5 එක ඉතින් 5 එකේ ඔයාට පුළුවන් ගිග් එකක් දාන්න ඉතින් ගිග්ස් දැම්මට පස්සේ ගිග්ස් දාදි ෆොටෝ විතරක්ම නෙමෙයි ඔයාට දැන් ඔන්න ඔය කැන්වා යූස් කරලිවලා රීල්ස් හදන්න පුළුවන් ඒ වගේම තමයි ඔයාට මේ කැන්වා යූස් කරලිවලා වීඩියෝස් හදන්න පුළුවන් ඔයාට එක එක thumbnails මෙන්න මේ වගේ දේවල් හදලිවලා ඔයාට පුළුවන් 5 එකේ ගිග් එකක් දාන්න ගිග් එකක් දාලිවලා ඔයාට පුළුවන් කස්ටමර්ස් ලාගේ වැඩ මෙන්න මේකට ගෙන්න ගන්න ඉතින් අපි පොඩ්ඩක් යමු 5 එක පැත්තට ඉතින් 5 එකට ගිහිලිවලා මම සර්ච් කරනවා YouTube thumbnail කියලා ඉතින් ඒකට ගියාම ඔයාට පේනදි මේ හැම thumbnail එකම සාමාන්‍ය ඩොලර්ස් 10කින් වගේ තමයි සෙල් වෙන්නේ ඉතින් ඔයාට පේනදි හැම එක්කෙනාගේම මේ ඔයාට පේනදි 1k plus තියෙන. ඒ කියන්නේ හැමෝගෙම thumbnail 1000කට වැඩිය සෙල් වෙලා තියෙනවා ඉතින් මම ඔයාලට පොඩ්ඩක් කැල්කියුලේට් කරලා පෙන්නන්නම් කොච්චර මුදලක්ද කියලා. ඉතින් එක්කෙනෙක්ගේ 1000ක් විතර ගින් දිනවනේ. ඉතින් 1000 වැඩි කරොත් අපි 10ෙන්. එතකොට ඔයාලට බලාගත්ත හැකි 10000යි. ඉතින් ලංකා ඩොලර් රේට් එක සාමාන්‍ය රුපියල් 300ක්නේ. ඉතින් 300න් වැඩි කරොත් ඔයාලට පේනවද? එක්කෙනෙක් 130කට වැඩිය හොයලා තිනා මෙන්න මේ 5 එකේ YouTube thumbnail විතරක් හදලා. ඉතින් ඔයා 5 එකේ gigs දාලා තිබ්බොත් එම ඒ එන orders ටික bias ලගේ එන සේරම ටික ඔයාලට පුළුවන් මේ Canva එක හරහා ඉතමත් පහසුවෙන් විනාඩි 5ක්වත් යන්නේ නැහෙනි. ඒ template එක use කරලා ඉක්මනින් දාලා ගල හදලා ගන්න පුළුවන්. හදලිවල්ලා වාට පුළුවන් ඒ කස්ටමර්ස් ලට දෙන්න. ඉතින් වා හිතන්න මේ විදිහට වාට එන එක ඕඩ එකක් වා කම්ප්ලීට් කරා කියලා සාමාන්‍ය 5 එකේ ගත්තොත් එමේ එක ඕඩ එකක් අපි නිකන් normal අඩුම දාමුක ඩොලර්ස් 10කට වගේ සෙල් වුණා කියලා. ඉතින් එතනත් කියද්ද වා දවසට එකක් සෙල් කරගත්තොත් එක ඕඩ එකකට වාට රුපියල් 3000ක් වයන්න පුළුවන්. ඉතින් දවසර වාට ඕඩර්ස් 3ක් 4ක් විතර આવොත් එමේ රුපියල් 9000ක් 12000ක් විතර හොයාගන්න පුළුවන්. ඉතින් රුපියල් 3000 ගානේ 4ක් බලන්නකෝ. ඉතින් 12000ක්. ඉතින් ඔය එක ප්ලැට්ෆෝම් එකක් විතරයි. දැන් මම ඔයාලට කියලා දෙන්නම් 5 එක. දැන් සමහරු කියනවා 5 එකේ gigs දැම්මට orders දෙන්නේ නැහැ. 5 එකට යක් කරන්න අමාරුයි ටිකක් advance මෙහෙමයි කියලා ගොඩක් අය කියනවා. ඉතින් එහෙම කට්ටියට කරන්න පුළුවන් තව ක්‍රම තියෙනවා. ඉතින් දැන් මම චුට්ටක් ඔයාලට කියන්නම්. දැන් මේ online විතරක් නෙමෙයි. පොඩ්ඩක් out of box හිතන්නකෝ. ඉතින් ඒ කියන්නේ පොඩ්ඩක් RAM එක edit කරලා හිතන්න දැන්. අපිට online විතරක්ම නෙමෙයි. ඔයාලට target කරන්න පුළුවන් tuition sir ලා. ඉතින් tuition sir ලා target කළා කොහොමද graphic design එකෙන් මුදල් උපයන්නේ. ඉතින් මම මෙහෙම කියන්නම්. ඉතින් වා හිතන්න ටියුෂන් සර්ලා දෙතුන් දිනක් වාට හොයාගන්න පුළුවන් නෑ. ඒ කියන්නේ මෙහෙමයි හොයාගන්න කියලා වාට ගිහින් කියලා හරියන්නේ නෑ. වා ටියුෂන් සර්ලාගේ නම්බර්ස් දාලා තියෙනවා නේද? එක එක පෝස්ට් වල එක එක බැනර් වල. ඒ වගේ නම්බර්ස් හොයාගෙන ඉවරලා ඒ සර්ලා ගැන දැන් ඔයාලා දැකලා තියෝ ටීවී එකේ අනමනා ඒ ගොඩක් තැන් වල එක එක පෝස්ටර්ස් එ වෙනවා නේද? ඒ වගේ පෝස්ටර් එකක් දෙකක් විතර ඔයාලා පොඩ්ඩක් ඩිසයින් කරන්න. ඩිසයින් කරලා ඒ තියනට වඩා හොඳට හදන්න. හදලිවලා ඒ සර්ගේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. සර් මම මේ graphic design කරනවා. මම සර්ගේ පෝස්ට් එකක් හැදුවා. සටිය බලන්න මේක හොඳයි නේ මට වැඩ දෙන්න කියලා දාන්න. ඉතින් ඒක දැක්කට පස්සේ සර්ට සැටිස් නම් වා හොඳට graphic design එක දාලා තියෙනවා නම් අනිවාර්යෙන්ම වාට වැඩ එනවනේ. ඉතින් වාට පුළුවන් සර්ලාගේ cut out banner posters ඊවසේ ටියුට් ගත්තාම ටියුට් වල cover page ටියුට් වල ඇතුළේ page මෙන්න මේ වගේ ගොඩක් වැඩ වාට මේ graphic designer ලා කරගන්න පුළුවන්. ඉතින් වාට Canva ගේ software use කරලිවලා ඉතමත් ඉක්මනින් මේ වැඩ ටික complete කරන්න පුළුවන්. ඉතින් ඔන්න මම වාට තව path එකක් ගැන කිව්වා. ඉතින් ඊළඟ වාට කර හැකි දැන් වා හිතන්න Facebook එකේ දාලා තියෙනවා නේද ads. ඉතින් වාට පුළුවන් Facebook එකේ ඔය videos එහෙම දාලා තියෙදි post දාලා තියෙදි වාට කරන්න තියෙන්නේ Facebook එකේ ඔය post වල යාට number එක තියෙනවානේ. අන්නේ number එකකට message එකක් දාලිවල්ලා ඒ හදලා තියෙන post එකට වඩා හොඳ post එකක් ඔයා හදන්න. හදලිවල්ලා ඒ කරුණු දාලිවල්ලා පොඩ්ඩක් creative විදිහට හොඳට හදලිවල්ලා ඒ admin ට දාන්න. admin ට දැම්මට පස්සේ යා බලලිවර්ලා ඔයා දාන්න මෙහෙමයි මම මෙහෙම හදන කෙනෙක්. ඔයා මගේ වැඩ බලන්න. ඉතින් වාට හොඳයි කියලා හිතනවා නම් මාත් එක්ක ඉස්සරහට වැට්ටික් කරන්න පුළුවන් කියලා message එකක් දාන්න. ඔයාගේ WhatsApp number එකක් වගේ දාලිවල්ලා වාට මේ වගේ වැඩ පුළුවන් කියලා sample එකක් දෙකක් එක්ක දාන්න. ඊට පස්සේ යාටම තේරෙනවා නම් එයා මීට කලින් හදපු එකට වාර දැන් ඔයාගේ වැඩ හොඳයි කියලා වාට අනිවාර්යෙන් එතන job එකක් හම්බෙනවානේ. ඉතින් වාට අනිවාර්යෙන් part time job එකක් තමයි එතනින් set වෙන්නේ. ඉතින් ඊළඟ තමයි වාට පුළුවන් wedding card ඒ වගේ තමයි invitation card design කරන්න. ඉතින් වාට පුළුවන් studio එකක් වගේ contact කරගන්න පුළුවන් නම් නැත්නම් FB එකේ හරි නැත්නම් වා TikTok එකේ හරි වාට පුළුවන් නම් පොඩි video clip එකක් හදලා දාන්න, post එකක් හදලා දාන්න, වා wedding invitation හදනවා, invite card හදනවා කියලා. වාට ගොඩක් ඉවෙන්ට්ස් වල වෙඩින් වල වාට පුළුවන් කාඩ්ස් ඩිසයින් කරන්න. ඉතින් Canva කියන software එකට ගියා, ලේසියෙන්ම template එකක් ගත්තා, photo එකක් ඇදුවා. වාට පුළුවන් එතනින් invitation එකක්, wedding card එකක්. ඉතින් වාට පුළුවන් එකෙන් හදාගන්න. ඉතින් invitation card හදන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ නේ. ඉතින් ඔන්න එතනත් වාට හොඳ රැකියා අවස්ථාවක් තියෙනවා. ඉතින් වා මේ graphic design ඉගෙන ගන්නවා නේද? මේක හරහා වාට මුදල් උපයන්න පුළුවන් තවත් හොඳ පැත්තක් තියෙනවා. ඉතින් වාට කරන්න තියෙන YouTubers ලා contact කරන එක. ඉතින් YouTubers ලාගේ වා එක බලන YouTube channel තියෙනවා නේද? ඉතින් ඒව සාමාන්‍ය subscribers ලා 40000 50000කට වැඩියෙන් ඉන්නවනම් අනිවාර්යෙන් යාලා ගාව එඩිටර් කෙනෙක් ඉන්නවා. දැන් මගේ channel එක මම උදාහරණ ගන්නම්කෝ. මගේ මේ වෙනකොට editors ලා 3 දෙනෙක් ඉන්නවා. මගේ tech channel එක වගේම vlogging channel එකකුත් තියෙනවා, travel channel එක. ඉතින් ඔන්න channel දෙකේම post හදන්නේ මම නෙමෙයි. දැන් මං edit කරන්න වෙනම කට්ටිය ඉන්නවා. මං ගාව post හදන්න වෙනම කට්ටිය ඉන්නවා. thumbnails හදන්න වෙනමයි ඉන්නවා. දැනට මං ගාව මගේ channel එකේ post හදන්නයි thumbnails හදන්නයි editors ලා 3 දෙනෙක් ඉන්නවා. ඉතින් ওই 3 දෙනාම මට මූණට හම්බෙච්චයි නෙමෙයි.
තුන්දෙනාම මගේ ඊමේල් එකට මැසේජ් දාලා ඉවරලා මට එක එක පෝස්ට් අදලා ඉවරලා එයාලගේ වැඩ පෙන්වුව කට්ටිය. ඉතින් වැඩ පෙන්වුවට පස්සේ තමයි මම එයාලව තෝරගෙන ඉවරලා මම එයාලට වැඩ දෙන්නේ. ඉතින් දැන් channel එකේ travel channel එකේ ගත්තොත් එහෙම ඒක අතර හැම පෝස්ට් එකක්ම මගේ එඩිටර්ස්ලා තමයි හදන්නේ. tech channel එකේ විතරයි මම ඉදිරියට ඉල්ලරි කලාතුරකින් පෝස්ට් එකක් හදන්නේ. ඉතින් නැත්තම් මගේ වැඩ සේරම ටික මම එයාලා හරහා තමයි කරන්නේ. ඉතින් එයාලට මම ගාණක් ගෙවලා ඉවරලා එයාලට මුදල් දීලා ඉවරලා තමයි මම එයාලා හරහා හදාගන්නේ. ඉතින් වාත් හිතන්න දැන් වාටත් පුළුවන් නම් දැන් මට දැන් එඩිටර්ස්ලා තුන්දෙනෙක් මේවෙ දින්නවා. ඉතින් දැන් මං ගාව නම් රකිය අවස්ථාවක් නැහැ කියන්නකෝ. ඉතින් ඒ වගේ විතරක් නෙමෙයි. දැන් ගොඩක් මං අඳුරන මගේ YouTube channel යාළුවන්ගේ ගෝණ තරම් තියෙනවා. ඒ කට්ටියටත් ඔයාලට පුළුවන් හොඳ ගොඩක් graphic design කෙනෙක් ඉදිරිය වාගේ skill එක develop කරගත්තොත් එimhe එයාලගේ email contact numbers තියෙනවනේ. ඔයාලට message දාලා ඉවරලා YouTubers ලා ඔයාලා සම්බන්ධ කරගන්න. ඔයාලා පොඩි message එකක් ඉදිරියට දාන්න. ඔයා වැඩි පෙන්වලා ඉවරලා ඔයා හොඳ post එකක් හදලා එයාලා thumbnail එකක් හදලා තියෙන එකක්ම ඔයා download කරගෙන ඒකත් එක්ක compare වෙන්න ඔයා හොඳ එකක් හදලා දාන්න ඊට වඩා හොඳ එකක්. එතකොට ඒක යාලා දැක්කට පස්සේ එයාලට ඉතින් හොඳයි කියලා හිතනවනේ. ඉතින් අර තීනකට වඩා හොඳ එකක් වට හදන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඔයාට වැඩි එනවනේ. ඊට පස්සෙ වට පුළුවන්. ඉතින් එතනට රැකිය අවස්ථාවක් හදාගන්න. ඉතින් කොහොමද කියනවා වීඩියෝ එක. ඉතින් මම හිතනවා කියනවා වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙනද කියලා. ඉතින් අද වීඩියෝ කරා ඔයාලට ඔන්න skill එකක් develop කරගන්න පුළුවන් වුණා. ඒක තමයි skill එක develop කරන් වෙලා ඔයාලට වැඩ ගන්න හොඳ platform එකක් මම කියලා දුන්නා. ඔයා මේ platform එක දාගන්න graphic design ඔයාට sell කරන්න පුළුවන් හොඳ platform එකකුත් මම ඔයාලට කියලා දුන්නා. ඒ වගේ තමයි දැන් online platform ගත්තොත් එහෙම 5 එකේ වැඩ කරන්නත් ඔයාලට මම හොඳ ideas ටිකක් දුන්නා. ඉතින් මම හිතනවා කියනවා වීඩියෝ එකත් ඔයාලට අනිවාර්යෙන් වැදගත් වෙනද කියලා. ඉතින් අද කියනවා වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වුණා නම් පහලින් like button press කරලා වීඩියෝ like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඒ තමයි තාමත් අපි හේෂාන් ටෙක්නොප් channel එක අලුතෙන්ම join වෙච්ච කෙනෙක් නะ. අද මනම් අපි වීඩියෝ එකක් බලන්නේ. පාලින් subscribe button එක click කරලා, ඊට පස්සේ bell icon එකත් all press කරලා තියාගන්න. එතකොට අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ smartphone එකටම අන්නේ අලුතෙන් දාන වීඩියෝ එක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි වීඩියෝ සම්බන්ධයෙන් ඔයාගේ අදහසත් පහලින් comment කර යන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක තවත් යාළුවෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔයාගේත් යාළුවෝ ඉන්නවා නම් graphic design එහෙම කරන්න පොඩ්ඩක් skill එකක් හදාගන්න බලන් ඉන්න හොඳ හොඳ computer සරම එහෙම නැති ඔයාලට උනන්දුව තියෙන උත්සාහ කරන යාළුවෝ ඉන්නවනම් එයාටත් බලන්න වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. එනදී අපි ආයෙත් දවසක හම්බෙමු මගේ brand new ස්ටි වීඩියෝ එකකින් හේෂාන් ටෙක්නික් YouTube channel එකෙන්. I wanna be the best in the game, invest in my name. Check no restraints, I'm obsessed with the pain. I ingest, I retain, assess and I change. Possessed by the thought I'll be free one day from society's restraints. Money, clout and fame, a disease, a plague. We all love to hate, have to play the game, have to make a name. All our insecurities are on display. This is war with the enemy. Think that it was meant to be. Living in a time where